සමත නිකං භාවනාවකම පිය මුවත් තියෙනවා වගේ. හිත මුවත් තියෙනවා. විදර්ශනා භාවනාවේදී කපනවා වගේ. කල් වෙනසක් තියෙනවා ලොකු, ඒ කියන්නේ සාන්තියටපත් වෙන එකක් අරක අරක විමසන නුවණක් අවදි කරනවා. කල්පනාවක් කරනවා. ඒකෙන් ප්‍රඥාව අවදි වෙනවා. සමතෙන් ප්‍රඥාවක් අවදි වෙන්නේ ඒක නිකන් ශාන්ත වෙනවා. ඒකත් උදව් වෙනවා හැබැයි අර ප්‍රඥාවට. ප්‍රඥාව ඒ වැඩෙන්න ශාන්ත වෙන එක උදව් වෙනවා. උදව් වුණා ශාන්තව හිටියොත් සමහර ප්‍රඥා මොට්ට වෙන්නත් පුළුවන්. මේ ප්‍රඥාව විදර්ශනාවක අවදි කරන්න කරන්න ඉක්මනට කර්මයේ කුසලයේ වැඩි එකේ. ඒකේ අතරින ස්වභාවය වැඩි. අරකත් අතරීමක් සමාධියේදී සමතේදී ඒක පංචින්ද්‍රියයෙන් අතරිනවා. ඒකත් අතරල යන එකක් අරක ඍණ වගේ. අරක ඍණ වගේ ඩබල් ඍණ වගේ විදර්ශනා නුවණින් අතරන එක. ඔව් දැන් ඒකමර උදාහරණයක් තමයි ලණුවක් අල්ලන් ඉන්නවනම් හොඳට බලනකොට ණයක් කියලා තේරෙනොත් මොකද ඒක ටග්ග ෂොක් එකකින් අතරිනවනේ. ඔය ෂොක් එකකින් අතරින එකට තමයි කියන්නේ නිබ්බින්දති කියලා. දැන් ඔය රිට්‍රීට් එකේ මම තේරුම් කරනවා සමාතේ එහෙම එකකට එන්න තමයි අර බල බල යන්නේ. පොඩ්ඩක් හරි ලාවට තේරෙන එක සංඥා වෙන එක වෙනකොට අර නිකන් සද්ධා වෙනවා ලুকু නිකන් ආනේ මේක නේද කියලා වගේ එන පැත්තක් එනවා. ඔක මම දැක්ක දවස් 4 වෙනි දවසේ කට්ටියට වෙන එකක් වුණා. අර සිංහල ට්‍රාන්ස්ලේෂන් එකේ මට ෂුවර් තිබුණේ නැහැ. මොකද මම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක නම් හොඳට දන්නවා. ඉතින් මේ පළවෙනි රිට්‍රීට් එකේදී එහෙම දවස් 5 වෙනකොට කට්ටියට එහෙම තමාකයි කිව්වා හාමුදුරනි මට පුරුදු අර පරණ බුද්ධ ජයන්ති පොත් කියලා. මොකද කමන්නේ ඔය තියෙන එක කියවගෙන යන්න කියලා. හැබැයි 5 වෙනි දවසේ ගුණංක පාඩම මට තේරුණා අර අරක මතුවෙලා තියෙනවා. ඉතින් මේක කොයි මට්ටමෙන්ද නැත්නම් අපිට කියන්න බෑ සෝවාන් වුණා හැම කියලා අඩු ගානේ ඒක තේරෙනවා. මෙතන වෙනම විෂන් එකක් එන්න තියෙනවා බුදු කෙනෙක්ගේ බුද්ධ ලෝකෙන් බුද්ධ ප්‍රඥාවෙන් ඒ ප්‍රඥා සාගරයකින්. ඇත්තට ඔතන කරන්නේ මැණික් 1000ක් දානවා වගේ. එතකොට එක මැණිකක් හරි ලැබෙනවනේ. අන්න එහෙම එකක් තමයි සිද්ධ වෙන්නේ.